ගේ ඉන්පුට් එකක් කොහොමද ගන්න කියලා අපි මෙච්චර වෙලා දුන්නේ මේ එස් අවුට් දාලා අවුට්පුට් විතරයි. ඒකට මම අලුත් ක්ලාස් එකක් හදා ගන්නවා. ස්කෑන් කියලා. කමෙන්ට් එක අයින් කරගන්න. මේකදී මම කරන්නේ යූසර් ගෙන් අහනවා නම් මොකක්ද කියලා. නම මොකක්ද කියලා මම ගාව තියනවා හායි කියලා. Variable and then you take a cut to color. I can get a name. Can you get a dollar? It's out at the end. You get a bankrani salama scan a gila. Then a javel class yak and a class again. Object a color on the menu scan. Java dot util කියන එක දෙන්න. කමං නේම් කියලා හදා ගන්න මේ ඔබ්ජෙක්ට් එක. ඊට පස්සේ ඒකේ අලුත් ඔබ්ජෙක්ට් එකක් හදා ගන්න. ඒ ක්ලාස් එකේ මම ඔබ්ජෙක්ට් එකක් හදාගෙන ඒක අපිට ඉල්ලන පැරමීටර් එක ඒකට මම කියනවා. System making up a input tag and then making the system dot in Kelagia 7 gun name in me system in gun input tag gun name in my name kina variable layer it was a variable name on the sub tag then print color in name it was a name kina ketina method එකක් තියෙනවා next line කියලා. මෙන්න මේකෙන් අපිට string value එකක් return කරන්නේ. මේ තව next long කියලා එකක් තියෙනවා. මේ තව තියෙන next int. මේකෙන් මේ int value එක return කරන්නේ. දැන් අපිට දැනට ඕන string value එකක් එනවා. next line කියන method එක අරන් මම run කරලා බලමු. දැන් මේකේ බලන්න අමාරු. මෙන්න මේ වගේ අපේ ඉන්පුට් කරපු එකේම අලුත් ලයින් එක print කරනවා අපි අලුත් ලයින් එක print කරලා ඉල්ලුවා මෙන්න මේ scan එකට ඉන්පුට් කරපු ඉන්පුට් එක මොකක්ද කියලා මේ high කියලා කියන්න ඒ කියන්නේ මෙතන user ගේ ඉන්පුට් එක ගත්තා මේක තියෙන්නේ මෙන්න මේ sout එක ඇස්සේ මෙන්න මේක ඊට පස්සේ මම යාට ගියේ නම ඉස්සරහින් තමයි මෙන්න මේවා high කියලා කියනවා අපිට මම දාගන්න මෙන්න මේ ඊට පස්සේ මේ දෙක කන්කට් කරන්න ඕන. අපි මේවා කලින් කතා කරා. අතර මේ හායි කියන එකයි මේ නමයි එක print වෙනවා. මම නමල් කියලා දෙන්න. හායි අමල් කියලා නම් ඔයගලන්ට මෙතන මේ. තව සෞට් එකක් දාලා වුණා බලා. එන්ට your name කියලා දාන්න. මම මෙන්න මෙතන කමල් කියලා දෙන්න. කමල් කියලා මෙතන මේකම ලයින් එක දැන් මෙතන මෙතනට ගන්න ඕන නම් ඔයගලන්ට අපි කලින් කතා කරා print line new line ඊපස්සේ print වෙහම මේ print කියන්නේ මේකම එකම ලයින් එක print වෙනවා print ln කියන්නේ අලුත් ලයින් එක print වෙනවා මෙන්න මේවා මෙන්න මේක මේකදී මෙන්න මේ name එකයි මේ high එකයි එකම කැප්ට වෙලා මෙන්න මේ අපිට output එකක් දෙනවා. අපි මේක මේ මම මෙහෙම සිද්ධ කරන්න පොඩි කැල්ලයක් හදලා පෙන්නන්න. මේක මම හදාගන්නවා. fn sn මම මේ variable තුනක් double වල. කියන්නේ පළවෙනි නම්බරේ, දෙවෙනි නම්බරේ. ඊට පස්සේ කැල්ලේලා මොකක්ද දෙන answer එක කියලා. පස්සේ මම yes out එක දාන user ට කියනවා enter කරන්න first number එක ඊට පස්සේ ඒ user input කරන පළවෙනි number එක මම ගන්නවා එන්න මේ fn කියන double variable එකට fn සමානයි
use input name and make scan class again scan color and now enemy system input time of the game. You can have enemy name again variable again. Dot tatila next. We calling at the string value got them up on double value. The pen next double key and can. But parade number here hurry input. Those mom. ඊළඟට ගන්න තව සොෆ්ට් එකක් දා. එන්ට සකන් නම් එලා යූසර් නේම් ට කියන දෙවෙනි නම්රේ එන්ට කරන්න කිව්වා. යූසර් දෙවෙනි පාර එන්ට කරන එක ගන්න අපි. SN සමානයි නේම් කියන එකට. ඒ කියන්නේ SN සකන් නම් එකට සකන් නේ SN කියන මේ ඩබල් වේරියබල් එකට ඒකට ගන්න මම දෙවෙනි පාර ඉන්පුට් කරන එක user ඒ කියන්නේ name කියන variable name එකෙන් next double කියලා ඒ double value එකක් මම මෙන්න මේ send කියන variable එකට pass කරා ඊට පස්සේ කරන්නේ අපි fn plus sn ඉන්න අපිට කර ගන්න ඕන ඒ දෙක arms කියන double variable එකට send කරා I will print the variable. Scan again class එක වාච් කරලා අපි අර කලින් කතා කරා මේ මම flow controls කියන එකේදී මෙන්න මේ switches කියන එක මම මෙන්න මේක නියම් නේද copy and paste පෙන්වන්නම් මේකෙදි ගන්න පුළුවන් අපිට user ගේ input එක මොනවාද කියලා මම දැන් මෙන්න මේ tick comment කරගන්නවා මේ ඔක්කොම scan class again chit ekka daganna man wenna metana scan so make raha daganna new මෙන්න මේ වැලුව එක මොකක්ද කියලා මම මෙතන ගන්න දැන් මෙතන දාලා තියෙන්නේ කේස් එකේදී දාලා තියෙන ඉන්ටර්වයුව එක පාවිච්චි කරන්නේ. මම මෙන්න මේ මෙතන මම INP කියලා ගන්න මෙන්න මේ ඉන්පුට් එක තමයි අපි ස්විච් එකට දාන්න. ස්විච් එකට දාලා කියන්නේ next in කියලා කියන්නේ කියන්නේ මේ මෙතන user input කරන මේ ඉන්පුට් එක මොකක්ද කියලා බලලා ඒක අදාළ මේ මතන් ලැන්ග්වේජ් එක මොකක්ද කියලා තමයි අපි කියන්න යන්නේ. මම මෙතන දාගන්නවා මේ සෞට් එක දාගන්නම්. ක්‍රෝම රන් කරලා මට ඔයගලන්ට වෙන එන්ටර් නම්බර් එක මම මෙතනට එක කියලා තමයි සිංහල කියලා ඔබලන්න මේක තවත් නේ මේවා කරන්න බලන්න මේ මම මේ විදිහට ටයිප් කරනවා
enter number කියලා දානවා. ඊට පස්සේ line තුන අත ගන්න. මේක මම දානවා. එක සිංහල මේක මම type කරගත්ත මම මේ විදියට ලේසි වෙන්න. ඉස්සලාම user print කරලා පෙන්නනවා select your language කියලා. තම් print out තුනක් දාන්න කියලා මෙන්න මේ එක කිව්වොත් සිංහල දෙකට ඇමෙන් තුන ඉංග්‍රීසි කියලා එන්නේ. ඊට පස්සේ මේ user input කරන මෙන්න මේ input එක අරගෙන switch එකට යවනවා. ඊට පස්සේ switch එකෙන් බලන මෙන්න මේ case එක මොකක්ද කියලා ඒ input එක අදාළ ඒ input එකට අදාළ ඊට පස්සේ output එක තමයි අපිට මෙන්න පල්ලහෙන් එන්නේ. ඒක මම ඒ වෙන මේ value එක මෙන්න මේ ලැන් කියන මෙතන හදාගත්ත variable එකට අපි මෙන්න කියලා pass කරලා එන්නේ variable එක මෙන්න මෙතනින් print කරගන්නවා. එතකොට run මෙන්න මේ වචනේ දාලා මේ දෙක concat කරලා තියෙනවා. මේ වල languages කියලා මේන language එක ගන්න run කළා. අපි මේක කලින් video එකේ කතා කරා. දැන් ඔයාලට වෙන මෙතන මේ input එක මෙන්න මෙතන අන්තිමට එන්නේ. ඒකත් අපිට හදා ගන්න පුළුවන්. ඒක කරන්න තියෙන මෙන්න මේ ටික ඉස්සලා උඩින් print කරලා මෙන්න මේක ln කියන එක අපිට align කරන්න new line කියන එක ගන්න. එතකොට මෙයා මෙතනින් ඉස්සරහින්ම ඔබට මේ enter කරන්න දෙනවා. මෙන්න මේ එක සිංහල ඊට පස්සේ අපිට මෙතනින් දෙක කියලා මෙන්න වගේ අපිට user ගේ input ගන්න පුළුවන්. මේ කලින් කතා කරපු මෙන්න මේ class වලදී අපි ගත්ත values වලට මෙන්න මේ user input තාල අපිට මේ ඉස්සරහට කරගෙන යන්න ඕන. මේ පළවෙනි example එක මේ දෙවෙනි එක මේක නිකන් run කළා මම තව වෙන්න නම් ඊට පස්සේ අපිට මෙතනින් error එකක් ආවත් මම මෙතන අකුරක් enter කරත් එහෙම මෙන්න මේවට අපි කියන්නේ ජාවාලදී exception handling කියලා. මේ අවතන exception in code කියලා කියනවා. කියන්නේ මෙතන වැරද්දක් තියෙනවලු මෙන්න මේ input එකේ මේ mismatch කියලා කියන්නේ. දැන් මෙන්න මෙහෙම නම් මේ program එක මෙන්න මෙතනින්ම close වෙනවා. දැන් අපිට මේක මේ close වෙන්නේ නැතුව ආය කියන්න ඕන user ට මේ ඔය input කරපු එක මේ වැරදි එකක් ආය හරි එක enter කරන්න කියලා. ඒකට අපි පාවිච්චි කරන්න පුළුවන් මම වැරදි වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙන්නේ. මෙන්න මේ දෙක. ඒ කියන්නේ එකක් ඉතකලා user ගේ bad inputs කියන්නේ මේ user ගේ වැරදි තොරතුරු හින්දා. අනිත් එක program එකේ errors හින්දා. අපි program එකේ bugs කියලා කියන්නේ. ඔන්න ඔයගෙන් තමයි error එකක් එන්න පුළුවන් program එක. මේකට අපි විසඳුමක් තියෙනවා. දැන් මේ වැඩේ අපි මෙතනම එක කරන්න කියනවා. කරන්න කියලා මක්කරි array එකක් තියෙනවා නම් අපි ඒක print කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ close වෙන නැතුව program එක. දැන් මේක user කෙනෙක්ට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඒකට අපිට තියෙනවා මෙන්න මෙතන මේක align කරගන්න. ජාවල්දි ක්‍රමයක් තියෙනවා. try get statement එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි අර if එකක් දාලා කරේ මේ වගේ පල්ලයට පල්ලයට කරගෙන යන්න මේ මක්කරි වැඩක් කරේ. අන්න ඊට පස්සේ මොකක් කරේ එකක් තියෙනවා නම් අපි print කරලා දෙන්න හරි message එකක් දෙන්න හරි කියලා කියන්න පුළුවන්. මේකද කියන්නේ මම try. try කියලා මෙන්න මෙහෙම දා. මෙන්න මේ වැඩේ කරන්න කියනවා යාට. යාට කියම අපි මෙන්න මෙහෙම 4 5 එකතු කරලා අන්න කියන. එතකොට යා output එකක් දෙනවා 9 කියලා. ඊට පස්සේ තව එකක් දෙනවා. 5 ඒ කියන්නේ 5 කරලා අපිට ආන්සර් එකක් දෙන්න කියලා. එතකොට යාට ඒක කරන්න බෑ. මේක නම්බර් එකක් මේක මේ අකුරක් හින්දා. එතකොට යාට error එකක් දෙනවා. අන්නේ error එක මෙතන ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරන්න නැතුව මෙන්න මේක දෙනවා catch කියලා පාට් එක. අන්නේ catch එකේදී කියනවා මේකද කියන්නේ මෙන්න මේ වැරද්ද අල්ල ගන්න කියලා. තරබ්‍රේන් එකට දෙනවා කැච් එකේදී වේරියබල් එකක් හදනවා එක්සෙප්ෂන් එකෙන්. ඒ කියන්නේ
මෙන්න මේ error එන එන error එකෙන් මෙන්න මේ වගේ variable එකක් හදාගෙන අපි මෙන්න මේක මොකද්ද කියලා එක print කරලා හරි නැත්නම් message එකක් දාලා හරි කියන්න කියන මෙන්න මේ වැරද්ද මොකද්ද කියලා අපි මේක දාලා බලමු මෙන්න මේ අපේ program එකට කොහොමද කියලා මම මෙන්න මේ ටික cut කරගන්න cut කරගෙන මම දාන try කියලා එකක් මෙන්න මේක ඔයගොල්ලන්ට net bin challenge එක නම් මේ try කියලා ගහපු ගමන් මෙන්න මෙයාගේ පෙන්නන ඊළඟට මම මේ try එක ඇතුළට දාගන්න අපේ වැඩේ ඊට පස්සේ catch එක දැන් දි දානවා මේ සෝට් එක දාලා මම ඒක කියලා දානවා මොකක්ද දෙන්නේ කියලා බලමු ඊට මේක try කරලා එන array එකක් තියෙනවා නේ මෙන්න මේ catch block එකේදී මෙන්න මේ exception එකේ අපි හදපු e කියන variable එකට pass කරන්න කියලා අපි ඊට පස්සේ මේ variable එක print කරගන්නවා අපි run කරලා බලමු දැන් මම මෙතන දෙනවා කලින් වගේ මේ අකුර තොර මෙන්න මේ array එක තමයි එන්නේ ඒකට අපිට කියන්න පුළුවන් මෙහාට මෙතන array එකක් ආවොත් user කියනවා මෙන්න මෙතෙන්ද කියන්න පුළුවන් please enter ලක දෙකරි ඔන්න වගේ ඔය තුන එකක් තමයි එන්ටර් කරන්න කියන්නේ මේ කරන් කර මෙන්න වගේ දැන් මම ආයෙ අකුර එන්ටර් කරන්න එතන තොර user කියන මෙන්න මෙයාගේ මේ array එකක් ආවත් එතන මෙයා දන්නව මොකද්ද කියලා මෙතන මෙන්න මේ අපේ උඩින් දියලා තියෙන ටිකට අදාල මේ ඉන්පුට් එක තමයි ඉල්ලන්නේ එකයි මෙතන මේ a කියන එකට error එකක් ආවා ඊට පස්සේ අපිට user දෙනවා මෙන්න මේ message එක මෙන්න මේ numbers විතර enter කරන්න පුළුවන් කියලා මෙන්න මේ වගේ අපිට මේ අනිත් අපේ program කලින් එන්න ඕන ඒවා error එන ඒවා මෙන්න මේ වගේ handle කරගන්න පුළුවන් try catch වල දා මේක එක එක errors තියෙනවා අපි දැන් මෙතන numbers calculation එකකින් පාවිච්චි කරන්න නම් මම මෙන්න මේකට දැම්මත් එහෙම මේකත් නම් කමෙන්ට් එකයි කරන අයින් කරලා මේකත් දැන් try අතර තන මන් දාන්නම් කවකුරක් අතරම ප්‍රෝග්‍රෑම් එක මෙතනින් array message එක ඇවිල්ලා අපේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා මෙතනත් අපිට මෙන්න මේ mismatch කියන input එක මේ match වෙන්නේ නැහැ කියලා කියන්නේ මේකත් අපිට මෙන්න මෙතනද දාන්න පුළුවන් අපි අර කලින් දැම්මා වගේ number එකක් enter කරන්න කියලා ඊට පස්සේ බලමු අපි තව මේකේ තියෙනවා මේ මන්න මේකේදී ඔයගලන් දැන් මෙතන පේලි තුනක් තියෙනවා දැන් මේක පේලි තුනක් යන හින්දා මේ කෝඩ් එක දිගයි ටිකක් මේ වගේ අපිට මෙන්න මේ පේලි තුනම අනවශ්‍ය නැහැ මේක එක ලයින් එකට පාවිච්චි කරන්න පුළුවන් අපි කලින් කතා කරා මෙන්න මෙහෙම මේ escape characters කියලා જાතියක් මේ වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපි ඉගෙන ගත්තේ කලින් මේ තනි ලයින් එකේ තොර නැතව ග්‍රාන් කල බලමු අපි කලින් මේකමයි එන්නේ ඒ වගේ බලන්න කෝඩ් කොට කර ගන්න පුළුවන් මේ ගොඩක් බොරුවට දික් කර ගන්න නැතුව මේ අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක පළවෙනි ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මේ ක්ලාස් එකේ මූඩ කොටස මේ try catch එක මම මේක මම මේ ක්ලෝස් වුණා ඊළඟට ගියා මොකද මෙතන අපි error එකක් ආවොත් ඒක මේ variable එකට pass කරගත්තා මෙතන ඉඳන් මේ පරෙන් try catch ඊට පස්සේ ආයෙක
පාස් කරලා ඊළඟ ට්‍රයි එකට යනවා නැත්නම් මේ නිකම්ම එරර් එකක් ඇවිල්ලා ක්ලෝස් වෙනවා ඊළඟ එකත් මේ පේලියම තනි පේලියම print කරගත්තා අපි පේලි තුනක් යන්නේ නැතුව ඒ වගේ නේද පාන පාවිච්චි කරපුවා ඒ පාවිච්චි කරනවා